අයිබෝන් දෙවන සැරයි මෙදු මහත්මයා අයිබෝන් මෙදු මහත්මයා අපි දැන් වාර කිහිපයකදී කතා කරා මේ ඔටිසම් සම්බන්ධයෙන් සමාජයේ බරපතල ප්‍රශ්නයක් කියලා තියෙන දේ ඔටිසම් ළමයි ගුරුසී වැඩි වෙයි කියනවා අපිට ගුරුසීන් දැක ගන්න ලැබෙනවා මෙදු මහත්මයා මේ සමාජයේ එක එක මත දින ඔටිසම් හැදෙන්නේ ඇයි කියලා දැන් සමහර අය කියනවා මේක හේතුවක් නැතුව ඉබේ අහම්බෙන් වෙන දෙයක් සමහර අය කියනවා මේ ආහාර පාන රටාවන් සමහර අය කියනවා මේ දරුවන්ට මොබයිල් ෆෝන් අතර දෙන නිසා ඔටිසම් හැදෙනවා කියලා. බෙදු මහත්මයාම වරහදී පාසා සිටියා මේ YouTube වීඩියෝ එක දෙමාපියන්ගේ සංවාසයේදී වෙන යම් කිසි වරදක් හින්දා ඔටිසම් වෙනවා කියලා. සමහර අය කියනවා මහත්මයා කර්මයෙන් හින්දා වෙනවා කියලා. මොකක්ද ඇත්ත හේතුව එතකොට? මේ ඔක්කොම ඇත්තද? ඔක්කොම වරද? නැත්තම් කීයක් හරිද? ලම්නේ පළවෙනිම කියන්නේ නම් ඔටිසම් ගැන නේරදී කතා කරන්න තාම එකවත් කෙනෙකුත් එක්ක හම්බුනේ නැහැ. ඔටිසම් ගැන පංච නිර්දේ ගැන කතා කරන්න අපිට තාම හරියට කෙනෙකුත් එක්ක හම්බුනේ නැහැ. දැන් අපි ඉගෙන ගන්නවා මේ අපේ චාරිත්‍රවාරිත්‍ර පරිමේ පැමිණෙන හැවස් තියෙනවා මිනිස්සු කරගෙන. ඒක කුල පරම්පරාවක හෝ නාතියෙක්ගේ මොහොත දැනගෙන එක පලම්පරලු ගතව එනවා ගතව එහෙම ගතෙන් ගතර පුරුදු කරලා දින ආවක කරන්න එපා වේදු විසි කරන්න එපා මුදුන් මෙහෙම විසි කරන්න පැතර විසි කරන්න එපා ළඟට දාන්න මේවා මේ පොඩි දේවල් නෙමෙයි අංගේ ඒ වගේ චාරිත්‍ර වාරිත්‍ර කොටසක් තියෙනවා ගිහියට අහන් එතකොට අපි ඒක බෙදනවා අපේ බෙද සමානු අපිට උගන්න පුළ ආචාර ධර්ම අනුව ආරියෂ්ටාංගික මාර්ගයේ මත්ේ කුසල රැස් වෙන සහ නිවන් මාර්ගය. ඒ කියන්නේ ඒ කායනම අරහත් මාර්ගයට පැමිණීම මාර්ගඵලවලට පැමිණෙන ලෝක අවබෝධය පිණිස නිවන් මාර්ගයේ සාසක් කිරීම සියල්ල අත්හල ආරියෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. එතකොට ඒ කෙනාට මේ කියන ප්‍රශ්නයක් කියන්නේ ගැටලුවක් නේ. නමුත් ගැටලුව තියෙන මත්ේ කුසල් රැස්සෙන. ඒ කියන්නේ මේ කපේ ඊළඟ කපේ යන කීස අතරින් ඒ මනුස්සයාගේ පරිබෝධ අඩුවේ කුසල් වැඩි වේ. සෝවාන්කමත මේ කපෙන් ඊළඟ කපේ කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ සුදුසු. එහෙම නෙමෙයි. අපි කියන්නේ කපයක් කියලා ගන්නේ අර්ධ කාල හෝරා. එතකොට අර්ධ කාල හෝරාව මෙපමණයි කියලා කාටවත් නිර්ණය කරන්න බෑ. තප්පරයකට කරන්න පුළුවන් රූප සංඛ්‍යාත ගණනේ කාටවත් හිතන්න බෑ. එතකොට ඒක දෙන්නම ඉගෙන ගන්න ඕනේ විශයක්. එතකොට අපි හිතනවා තප්පරයකට මේ ලෝකෙදී හිතන මෙච්චර තමයි කරන්න පුළුවන්. එහෙම. නමුත් පරලෝකෙදී ඊට වඩා එහා. එතකොට ඒ කාලය තීරණය වෙන්නේ තමන්ගේ දැනුම මට්ටමත් එක්ක. තමන්ගේ ඥානයේ පරිපූර්ණත්වයත් එක්ක. අවබෝධයත්. අවබෝධය. එතකොට කෙනෙකුට අපි ඒ කාලේ ඉඳලා පුළු සිරිත පුරුදු කරලා අපි ලංකාවේ විහිළුවාඳුන ක්‍රමයක් හදනවා. විහිළුවාඳුනගේ තාත්තගේ අශෝක අධිරාජ්‍යයේ අපි මේ රටේ හිටපු රජුන් කොටු පළඳලා පොන්ටව තියලා අභිෂේක කරලා තමයි වෙනම රාජ්‍ය දුරේ ආයේ හිටුවා. පීඩුව තමයි මේ කුලසිරිත් ටික උගන්න. හැබැයි කුලසිරිත් නැති තිබුණා නෙමෙයි. තිබුණා. එතකොට මේක අලුත් කරලා ලංකාවේ ධර්මය නැවත මුණ ගැසුවා. ඒ හෝරාවේ මුලින්ම හෝරාවේ ඉඳලා ඒ සත්‍ය පොදු වෙන අයට එකතු කරපු ක්‍රමයක් තියෙනවා. නේද? ඒ මේ ඔබතුමා අහපු විග්මනි මට කියන්න බෑ. නේද? එතකොට මේක එකක් තියෙනවා. යම් සත්‍යයේ ඒ කාලේ මේ වමත අතහැරලා දකුණට ගනිමු. ඒකම බාරුණාත් දේශනා කරන වමත අතහැරලා දකුණට ගනිමු. නෑ. ඒකට ඒ වචනේ කාටවත් මේ හිතාගන්න මොකද්ද මේ කියන්නේ? මේ අය කියන්න බෑ. වමෙන් දකුණට පියදව. ඒකේ වල අර්ථ තේරුම් ගන්න බෑ. මොකද මේ ගැඹුරු නෝනකින් කෙටි වචනයක් කියලා. මේ සාමාන්‍යයෙන් කියන මහත්මයා අපි දන්නේ දකුණතයි වමතයි වෙනසක් නෑ. ශරීරයේ ගත්තොත් හෘදය වමට පොඩ්ඩක් බර වෙලා තියෙනවා. වමයි දකුණයි පාලනය වෙන්නේ මුලේ ඒක මාරු වෙලා පාලනය වෙන්නේ.
සමාජයේ වැඩි හරියක් ඉන්නවා දකුණට පාච්චිකරන ඒක නේනා මෙහෙමනේ දැන් ඒක කියන්නේ ඔය වමයි දකුණටයි පාලනය වෙලා වමට හැරවිලා තියෙනවා කියලා කියන්නේ මේ 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 නූග සමාජයේ විසින් හර්ධ වස්තුන් හතරක් තියෙනවා හතරක් ඔව් වර්ග හතරක් එතකොට අපට උගන්වන්නේ හතරයි නමුත් පහක් තියෙනවා ඒක මෙහෙම දෙයක් අර්ධින් හතරක් තියෙනවා නමුත් අර්ධින් පහක් සම්පූර්ණ ආන් ඒ වගේ නොකීප කොටසක් තියෙනවා. ඒ කොටස සොයා ගන්න පුළුවන් දක්ෂයෙක් වෙන්න. ඉතින් අපි කතා කරේ මේ වමතේ තියෙන අකුසල සෙත. හැම තිස්සෙම අම්මයි තාත්තයි. අපි කියන්නේ අම්මයි තාත්තයි නෙවෙයිනේ. ඉස්සෙල්ලාම අපි දකින්නේ කෙනෙකුට තව කෙනෙක් දිහා බලන් ඉන්නකොට රාගය හටගන්නවා. මේ රාගය හට අරගෙන එයාට ඒ එයා ස්පර්ශ කරනකොට එයාට යම් ඉන්ද්‍රියකින් එයාට අවස්ථාවක් ඇති වෙනවා මනස එයා කවුරු කියලා දින නෙවෙයි. එක මේ කාඩෝ කියලා දෙන්න ඕනේ නැති එකක්. ඒක මේ සත්‍යයේ ස්පර්ශ අවශ්‍යතාවයේ මත මදේ මත සිද වෙන දෙයක්. ඒක කාටවත් අමුතුවෙන් කියලා දෙන්න ඕම නෑ. නෑ. සත්තු ලෝකෙ. එහෙම. ඔන්න ඕක වෙනස් කරවල පිහිටවනවා කුල ක්‍රමයක්. ඒක තමයි අපි ඉගෙන ගන්න අපිට ඉගෙන ගන්න තියෙන ඉගෙන ගන්න බැරි විච මනුකුල සිද්ධිත. එහෙනම් කියන මිනිස්සුගේ කුලයක්කට ගන්න පුළුවන්. මනුස්ස රත්නයක් කුලයක් වෙන්නේ කොහොමද? ඒ කුලේ පවත්න්නේ කොහොමද? ඒ මනුස්සකම අහිමි නොවි. ඉතින් මිලන් අපි ඉගෙන ගන්නවා මනුකුල සිරිත. ඉතින් අපි අහලා තියෙනවා සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රේ මේ මහසුද්ධියේදී එක පැත්තක් දවස් 23 අනිත් පැත්ත දවස් 9 මේ දෙක සිද්ධ වෙනවා. ඒ වමත දකුණ කියලා එකක් තියෙනවා. ඒ මේ තුන සැරින් තියෙනවා. තුන සැරින්. ඔව්. ඒ විදිහට අපේ. ඔව්. හැබැයි එක උසන කෝසෙකින් ධාතු යම්සේ පිට වෙනවද එක සැරේ. තවසන කෝසෙකින් ධාතු පිට වෙට තවසේ. මේ විදිහට දකුණතම ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. යාල මහ පුණ්‍යමත්. මම එක දෙයක් කියන්න. අපි හිටිය කෙනේ ඒ තමයි අපි කැපටිපුල. මේ නිලවතුමා ගිය ඥාන විශේෂයි. අද කියනවනේ ඥාන කියලා කියනවනේ විශේෂයි කියලා. එහෙම. අපි කියනවා මේ මනුස්සයා විශේෂයි. එහෙම. ඇයි මරණයට බය නැති කෙනෙක් ඉන්නවනේ ගිය බෞද්ධයෙක් කරන්න වෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. නැහැ. මරණයට බය නැති කෙනෙක්. එහෙනම් එතකොට ඒ ඒ ඒ සියුම් මරණයට බය නැති ස්වභාවයේ හැදෙන සිත මොන ආකාරයෙන් වලක්වද කිව්වා ඔයාගේ බිරිඳ කුලේ නහගත්තා. රයිසිංහ රජුත් එක්ක එකතු වුණා. නේ කතන්දර කිව්වා එයාට මරණ කොට. එහෙනම් කැපටි පොඩට කිව්වා කැපටි පොඩට කිව්වා කැප්නේ බිරිඳට කිව්වා ඔයාගේ කියන මෙහෙම සංවාසී කුලේ නහන්න කසංවාසීද බාන කුලේ කියන්නේ කොහොමද අරන් දෙන්නේ කියලා. කුලේ කියලා අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ වෙන එකක්. ඒක සුද්ධාගම මතයක්. එහෙම. කුලේ කියලා කියන්නේ ඔයාගේ ලේ වර වෙනකගේ හරි ගන්න පුළුවන් තියනවනම් තැනක ඒ ඔයාගේ සම්පූර්ණ හිතට යම්තන් යාන්තන් ගලපෙන අනුදා අනුකම්. එතකොට ඔයාට වැඩි ගතිගුණ අඩු කෙනෙක් ගිහලේ ඔයාට ගලපෙන්නේ. අද මේ ලේ පරිමණඩලයේම වෙනස් වුණේ මිනිස්යන්ගේ දින ආචාර ධර්ම වෙනස් වෙනවා. නැත්නම් හෘද හතරයි. ඒ කාලේ සත්කම් කරන පිහියක පූජලා ගත්තාම ඇති සත්කම් කරා. කරේම බෑ. නිරවින්දන අවශ්‍ය නැහැ. ඔව්. ඉතින් ඒ නිරවින්දන කටයුතු කරනවා නම් ඒ කරන කටයුතු වෙනම තියෙනවා. නේද? ඉතින් අපි මේ ක්‍රමයේ අපි ඉගෙන ගත්ත ඉගෙනගෙන අපි කටපාඩම් කරගන්න උමනා නැහැ. තමන් ඉස්කෝලේ පිරිවෙනකට ගිහිල්ලා ඉගෙන ගන්න තියෙන්නේ මේ මනුකුල සිරිත තමයි සලාම් කියලා දෙන්නේ. එහෙම. ඒක ගෙදර තියෙන්නේ තේක. එහෙම. අම්මයි තාත්තා නිදාගන්න. තාත්තා නිදාගන්නේ මේ ගීපිල. ඉතින්. එතකොට අම්මා නිදාගන්නේ කාමරේ. එහෙම. එතකොට එහෙම එහෙම ආසනේ අපි දකිනකොට අපිට තේරෙන මේක මොකක් හරි වෙනසක්. එහෙමයි. දෙනකෙ මොකද මයිකින් කට්ටිය ඉස්සෙල් ඉස්සෙල් මනස වෙනස් කරගෙන හිතනවා
ඒ අද මනුස්සයෙක්ගේ ළමයාගේ හැටි. එහෙමයි. ඒ කාලේ එහෙම නැහැ. එතකොට ළමයින්ට හොයන්න තිබුණේ වෙන විශේෂයක්. හොයන්න වෙන විශේෂයක්. අද එහෙම නැහැ. ඉතින් අපි මේක උගන්වන්න ඕන මෙහෙම දෙයක්. මම කෙටි කියනවා නම් මේක මම නිකුල කියන්න ඕනේ නැහැ. තේරුම් ගන්න පුළුවන් ඕන එක. ඒ කාලේ රාජ්‍ය දඩුවමක් තිබුණා. ඒ රජයේ ප්‍රදේශයක හෝ ගණිකාවක් හෝ මඩුවක් හෝ විසින් ප්‍රදේශයක ලිංගේන්ද්‍රයට යොනිය හැර වෙන තැනක් භාවිතා කරොත් ඒ ලිංගේන්ද්‍රය කපල ඉවත් කරන්න. ඒක රාජ්‍ය දඬුවම් නීතියක්. හේතුව මානසික කුකුස ඉපදෙන සත්වයන්ට මානසික අවශ්‍යතාවක් ඉපදෙන සත්වයන්ට වෙන වෙන අවශ්‍යතාවල් ඒ හරහා කරන්න ගියොත් ඒ හරහ එන ඉපදෙන්න එන පරිබෝධ ඉතා විශාල ඉතා බරපතලයි. මොකද එයාගේ සූක්ෂම ධාතුවේ වෙනස් හරමයක් තියෙනවා. ඒක වෙනස් වුණත් ළමයි විකාර. ළමයෙක් හදනවා කියන අරමුණෙන් විතරයි ඒ කාලේ ඉඳලා සංවාසය. ඒකට තමයි සංවාසය. සං කියන්නේ සසව තුල වාසය කරමින් සසරේ තව කෙනෙකුට නිවැරදිව ඉඩ ලබා දීම සං වාසය. එතකොට සං කියන වචනේ තමයි අපි සංසාර කියලා කියන්නේ. සංසාර සාරෝ. ඉතින් මේ වචන වල සං කියන වචනේ ගත්තාම ඒකේ මූලික පදේ තමයි අර එකතු කරන්නේ. එහෙනම් එතකොට ඒකේ උක්ත පදේ ක්‍රියාවේ යෙදවන්න ඕන ඉපදිච්ච සත්‍යය. මව් කෙනෙක් හෝ පික්. අපි දන්නවා මම කලින් කියාගෙන අපේ අපි නිලහන් අමයි තාත්තයි කියලා ඉස්සලම් කියන්නේ නැහනේ. අපි සත්‍යෙම රූපයකට බැඳිලා කැමැත්ත ඇති වුණා පස්සේ දෙන සංවාසය යෙදෙන. යෙදුණ විදිය නිසා ඒ අරමුණ චේතනා කරගත්ත ධාතුවක් තමයි පහළ වෙන්නේ. ඒක තමයි සහ සම්බන්ධය. සිතුවිලි සහ සම්බන්ධය. ඒ අම්මා වගේ කියනවා, ඒ අම්මා වගේ තාත්තා වගේ කියනවා. නමුත් අම්මගේ ඇස් කියනවා, තාත්තගේ මූණ වගේ කියනවා. මේ වගේ දේවල් එකතු වෙන්නේ ඒ දෙන්නගේ එවෙයි සිතුවිලි සහ සම්බන්ධය. ඒක මේ දෙන්න සත්‍යයෙන්ද ඇවිල්ලා පිලිසි දෙනන්නේ දුවා. ඒ වෙලාවේ දෙන්නගේ තියෙන සිතුවිලි මානසිකාවේ අනුව තමයි එතන සහ සම්බන්ධය සිද්ධ. මේක මෙතෙන්දී සහ සම්බන්ධය පවත්වන්න අමාරුයි. සත්‍යයට මත් වෙනවා. ඒ මත් වීම නිසා එයා ගැස්පිය. ආස්වාදී. ආස්වාදී. ඉතින් ආස් අන්නේ තෙන්දී තමයි මේ ප්‍රශ්නේ හටගන්නේ. ඒක වෙනම විද්‍යාත්මක ක්‍රමයක්. මේ අද තියෙන විද්‍යාත්මක ක්‍රමය නෙමෙයි. ඒක කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. වෙන දෙයක් තමයි සිද්ධ වෙන්නේ. දැන් නේද? එතකොට ඒක හරියට කරන පරිණතව දැනගෙන දැකලා මේ කාලයේ සුභිතී සංවාසයට මේ කාලයේ මුසුස. දැන් දැන් අපි උදාහරණයක් කියන්න. අපි කියනවා 1000ක මුලක් දෙන්න. ඒ ගහේ මුල අපි පරිහරණය කරන මේ සංවාසයේ දෙනකට මේ ඇඟේ ස්පර්ශ ධාතුව හරියට ක්‍රියා කරන්නේ නැහැ. තන මත් වීම වැඩි වෙනවා. ඉතින් මෙයාලා මේ අපේ වැරදි මිනිස්සුන්ගේ වැරදි මතයක් තමයි ඒක දුරු කරන්න ඕන. රජ කෙනෙකුට අන්තඃපුරය දෙනවා කියන්නේ. දැන් නැත්නම් මේ ප්‍රශ්නත් එක්කම හටගන්නුනේ. එහෙනම් ඒක තමයි කියන්නේ. ඇයි රජ කෙනෙකුට අන්තඃපුරය දෙන්නේ?